ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි අද මේ සෞඛ්‍ය ඇමතිතුමාට එරෙහි විශ්වාස භංගයක් ලෙස මේ යෝජනාව ඉදිරිපත් වෙලා තිබුණත් මේක අද මේ රට බංකොලොත් භාවයට පත් වුණාට පස්සේ මේ රටේ විශේෂයෙන්ම දරු පරපුර ඇතුළු දුගී දුප්පත් ජනතාව අතිශයින්ම අනුවේදනීය ආකාරයට මූණ දීලා තිබෙන පරපතල ගැටලුවක් මොකද මේ රට පසුගිය සියවසක පමණ කාලය තුළ විශේෂයෙන්ම 1952 මේ නිදහස් සෞඛ්‍ය සේවය කියන ඒ අදහස සංකල්පය මත අපට පුළුවන් වුණා මේ රට සෞඛ්‍ය දර්ශක වලින් පළමු පන්තියේ රටක් බවට පරිවර්තනය කරන්න. අද අපේ රටේ ආයු කාලයත් සෞඛ්‍ය දර්ශකත් ඇමරිකා එක්සත් ජනපදයේ තත්වයට සමානයි. ඉතින් මේ ශක්තිය ලබා ගත්තේ වෘත්තීය මට්ටමේ වෛද්‍ය සේවාවක් ලබා දුන්නා නිදහස් සෞඛ්‍ය සේවයක් ඒ වගේම අද වෙනකොට පෞද්ගලික අංශයේ මැදිහත් වීමකුත් එක්ක තමයි අද මේ තත්ත්වය අපි ළඟා කරගත්තේ නමුත් අපි දන්නවා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කාලෙක ඉඳන් පැවතිච්ච ක්‍රියාවලියක් තමයි බොහෝ දෙනෙක් කතා කරපු දෙයක් ඖෂධ මාෆියාව නමින් හදිසි මිලදී ගැනීම හරහා යම් යම් ඖෂධ ඒ නිසි මිල ගණන් වලට වඩා නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයෙන් මිලදී ගත්තාය කියන චෝදනාව කාලෙක ඉඳන් පැවතුණා විශේෂයෙන්ම 2020න් පස්සේ මේ සෞඛ්‍ය සේවයේ අලුත් අර්බුදයක් හටගත්තා ඒක තමයි වෘත්තීය මට්ටම ඉක්මවා ගිහිල්ලා වෘත්තීය ආකාරයට නොවන ආකාරයට සෞඛ්‍ය සේවය පාලනය වෙන්න පටන් ගත්තා විශේෂයෙන්ම අර කොවිඩ් වදුර ආපු වෙලාවේ මේ පිළිබඳව තිබිච්ච විශේෂඥ භාවයෙන් යුතු මිනිස්සු මග ඇරලා සෞඛ්‍ය සේවයේ ආරක්ෂක අංශ වලට පැවරුණා ඒ වගේම වෙනත් ආකාරයක ඔය ධම්මික පැණිය පැණි මුට්ටි හෙලීම වැනි කාරණා හරහා මේ දවැන්ත ජාත්‍යන්තර වසංගතය අමතක කරලා කටයුතු කරන්න සිද්ධ වුණා කවදා හරි දවසක නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතුයි ඇත්ත වශයෙන්ම කී දෙනෙක් මේ ගැන මිය ගියාද මොකද සංඛ්‍යාලේකන හැදුවේ බුද්ධ්‍යංශ ප්‍රදානියා බුද්ධයන්ස ප්‍රධානියාගේ ඕනකමට තමයි මියගිය ගාන ප්‍රකාශ කරන තත්වයට අවසානයේ අපි පත් වුණේ. ඒ විදිහට දත්ත සංඛ්‍යාලේකන යටපත් කළා. ඉතින් එතනින් ආරම්භිච්ච මේ අර්බුදය එක පැත්තකින් වෘත්තීය භාවය නොතකා හැරීම අනිත් පැත්තෙන් ඉතාම වැදගත් වෛද්‍යවරු එහි සේවය කරපු විශේෂයෙන්ම NMR ආයතනයේ තමයි ප්‍රමිතිය සහ නියාමනය තීරණය කරන්නේ. ඒ ආයතනයේ හිටපු වැදගත් මිනිස්සු ඉවත් කළා දාලා තමන්ගේ ක්‍රියාවලියට අවශ්‍ය මිනිස්සු යොදා ගැනීමේ අර්බුදය අපිට දකින්න ලැබුණා. ඊළඟට අපි දැක්කා මේ අර්බුදයෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වය. මට මතකයි කෝප්ප ආයතනයේට මේ SPC එක ගෙන්නුවා. ඒ අවස්ථාවේදී ලෝක බැංකුව, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දියානු ණය, ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ප්‍රමාණවත් මුදල් සෞඛ්‍ය සේවයට සපයලා තිබුණා. ඩොලර් මිලියන 340කට අධික මුදලක් ඒ වෙනකොට සෞඛ්‍ය සේවයට ලැබිලා තිබුණා. මොකද ඒ වෙලාවේ ඩොලර් හිඟයක් තිබුණේ. නමුත් සෞඛ්‍ය සේවය මොකද කළේ? ඒ වයේ තියෙන ටෙන්ඩර් පටිපාටි වල දුෂ්කරතා පෙන්නමින් නැවත වතාවක් රජයේ මුදල් වියදම් කළා. අර හදිසි මිලදී ගැනීම තත්වයට හෝ ඒ වගේම ටෙන්ඩර් පටිපාටි මගහැරලා යන තත්වයට හෝ ගමන් කළා. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි අද ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම, ඒ වගේම උපකරණ නඩත්තු කරගන්න නොහැකි වීම වෛද්‍ය වෘත්තිකයන් රට හැර යාම ආදී ගැටලු තුනකට රට අද මූණ දීලා තියෙනවා. ඉතින් ඇත්තට මේක ඉතාම කනගාටුදායක තත්වයක්. රටක් බංකොලොත් වෙලා තියෙද්දි මිනිස්සු ආහාර වලින් ගසා කනවනම්, මිනිස්සු ඖෂධ වලින් ගසා කනවනම්, මිනිස්සු බලශක්තියෙන් ගසා කනවනම් ඇත්තට මේ රටේ ඒ අනුවේදනීය තත්වය තවත් උග්‍ර වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ නිසා අපි මේ ගැන කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ. දැන් අපිට යෝජනාවක් අවශ්‍යයි. අපි යෝජනාවක් ගරු ඇමතුමනි ගිය ඔක්තෝබර් මාසේ අපේ ආර්ථික ස්ථායීකරණ කමිටුව යටතේ අපි ඉදිරිපත් කළා. විශේෂඥ වෛද්‍යවරු ඖෂධ විශේෂඥයෝ අවිල්ලා අපිට පෙන්වලා දුන්නා. මේ ඖෂධ වලින් 10%ක් 12ත් අතර ප්‍රමාණයකට තමයි වියදමින් 70%ක් වැය වෙන්නේ. ඒ වගේම මේ ගෙන්නන ඖෂධ 15,000න් 5,000ක් පමණ අපට නොගෙන්වා ඉන්න පුළුවන්. හැබැයි ඒක මේ අපේ ඕනකමට දෙතුන් දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ පිළිබඳ අවංක මුදලට යට නොවන විශේෂඥතාවයේ සහිත පුජ්‍යලයන් පිරිසක්ගෙන් යුතු කණ්ඩායමක් නම් කළා රටට අත්‍යවශ්‍ය විශේෂයෙන්ම අපේ දුගී දුප්පත් ජනතාව සහ දරුවන්ගේ ජීවිත ගැන කල්පනා කරලා බලලා ඖෂධ පිළිබඳ
යම් කිසි ආකාරයක මැනේජ්මන්ට් ඔඩිට් එකක් කලබනා කරන විගණනයක් කරලා අවශ්‍යම ඖෂධ තොගය අපි තෝරා ගත යුතු වෙනවා. ඒ වගේම වෙනත් ඖෂධ එනවා නම් ඒක පාලනය කිරීමේ අයිතියත් ඒ ඇත්තන්ට ලබා දිය යුතු වෙනවා. ඊළඟට මේ රටතුල ඖෂධ නිෂ්පාදනය අද ඉතාම සීමා සහිත තත්ත්වයක තියෙන 10ක 15ක ලෝකයේ අනික් රටවල් කරන්නේත් වෙන රටවල් වලින් ලබාගත් දේවල් වලින් නිෂ්පාදනය කිරීම මේක මේ රට තුල මේ ඖෂධ වලින් තුනෙන් එකක් පමණ නිපදවීමේ හැකියාව තියෙනවා. මොකද ඒ පිළිබඳ කර්මාන්ත අපේ රට තුල දියුණු කළ යුතුව තිබෙනවා. අන්නේ පැත්ත ගැන අවධානය යොමු කරා නම් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අද අපිට මේ වියදම් වෙන මුදලින් 35%ක් යන්නේ ඖෂධ ගෙන්නන්න මේ මුදල විශේෂයෙන් මේ හිඟ ඩොලර් ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතුරු කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඊළඟට අද සීටී ස්කෑන් යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර බොහොමයක් අඩපණයි. විශේෂයෙන්ම පිළිකා පිළිබඳ කාරණේදී මම අපි අත්ත වශයෙන්ම සෑම මාසිකම වගේ අපි දානයක් දෙනවා මේ මාර්ගම අපේක්ෂා රෝහලට. අපිට අද වාර්තා වුණා එතෙන්ට ගියාම මේ ස්කෑන් යන්ත්‍ර අඩපණ වීම නිසා අද ඒ නිසි ආකාරයට තමන්ගේ රෝගී තත්ත්වය අවබෝධ කරගන්න බෑ. ස්ටේජ් 1ද 2ද 3ද කියලා. ඒ නිසා ස්වභාවයෙන්ම මරණය කරා යන ගමනක් තියෙන. මොකද සෑම ස්කෑන් එකකටම රුපියල් 64000ක් යනවා. මොකද යන්ත්‍ර නඩත්තු කිරීම යන්ත්‍ර පවත්වාගෙන යාමේ ගැටලුවක් තියෙනවා. මේ රටේ අද ඉංජිනේරු පීඨ කීයක් තියෙනවද? මේ රටේ අද තාක්ෂණ පීඨ කීයක් තියෙනවද? මට මිනිත්තුක කාලයක් තියෙනවා. මේ තාක්ෂණයන් මහා විශාල රොකට් තාක්ෂණයක් නෙවෙයි, චන්ද්‍රයාන් හදන ඒවා නෙවෙයි මේ. මේවා අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් මේ දැන් ඉන්න අයටත් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා රට තුලට මේ උපකරණ ගෙන්වීමෙදිත් මේ උපකරණ නඩත්තුෙදිත් යම් යම් ගිවිසුම් වලට එළඹිලා තිබුණත් මේ හදිසි தත්ත්වය මත පදනම් කරගෙන මේ උපකරණ නඩත්තුව පිළිබඳ වැඩපිළිවෙලක් දේශීය වශයෙන් අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට වෘත්තීය වේදීන්ට කෑ ගහලා වැඩක් නැහැ. විශේෂඥ වෛද්‍යවරුන්ට කෑ ගහලා වැඩක් නැහැ. විශේෂඥ වෛද්‍යවරයෙක් හදාගන්න අපිට විශාල මහන්සියක් වෙන්න වෙලා තියෙනවා. විශාල මුදලක් වැය කරන්න වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ අද විශාල හායනයක් හැම පැත්තම වෙනවා. ඉංජිනේරු යනවා, කලමනාකාරෝ යනවා, රටෙන් යන්න පුළුවන් හැම මිනිහම යනවා. මේ රට මිනිස් කාන්තාරයක් බවට පත් වෙමින් තියෙන්නේ. ඒ නිසා මේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු හෙදේද සේවාවන්ට විශ්වාසයක් අවශ්‍යයි, යුක්තියක් අවශ්‍යයි. බදු අය කරගැනීමේදී ඒ වගේම ඔවුන් ලෑස්ති බදු ගෙවන්න. හැබැයි කොහොමද මේ බදු මුදල වැය වෙන්නේ කියන එක දැනගන්න ඒගොල්ලන්ට අවශ්‍යයි. ඒ වගේම කොතරම් යුක්තිසහගත ආකාරයටද මේ බදු අය කරන්න කියලා දැනගන්න අවශ්‍යයි. දැන් අපි පණතක් ගෙනවා ඔබතුමාගේ කාලය අවසන් සේවකර්ත සාධකර්ම. හැබැයි පුජ්‍යලික අංශේ මේ භාණ්ඩාගාර බැඳුම් කරවල බිල්පත්වල ආයෝජනය කළ තියෙන අය 46% 60% දවැන්ත ලාභාංශ අත්පත් කරගෙන තියෙනවා. එක මිනිහෙකුට අත තියලා නැහැ. අත තියලා තියෙන්නේ කාටද? ශ්‍රී ලංකා මහ බැංකුවටයි අර EPF ETF කට්ටියට. මේක මේ වෛද්‍යවරු අතර වෘත්තීය වේදින් දන්නවා. ඒ නිසා මේ සමාජ යුක්තිය ඉටු වෙන සුළු ක්‍රියාදාමයකින් තොරව මේ විශේෂඥ වෛද්‍යවරු හා හෙද හෙද සේවාවන් රටෙන් යාම අපට වළක්වන්න බෑ. ඒ නිසා අපිට වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ. ඉතාම ඉක්මනින් මේ පිළිබඳ කේවරක් නොගත්තොත් මේ රට අතිමහත් ඛේදවාචකයකට ගමන් කරලා දශක ගාණක් අපි අත්පත් කරගත්ත සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවයත් අපි නැති කරගෙන මේ රට මිනිස් කාන්තාරයක් වීම වැළැක්විය නොහැකි කියන එක ප්‍රකාශ කරන්න ඕන. බොහොම ස්තුතියි ගරු